වැස්සගිරිය සම්බන්ධයෙන් ඇතුලා තියෙන තත්ත්වය. ඉසුරුමුණි විහාරය කියලා වර්තමානයේ හඳුන්න විහාරයට දකුණෙන් විශාල පුරාවිද්‍යා ක්ෂේත්‍රයක් තියෙනවා. මේක අපි වැස්සගිරිය කියලා නම් කරලා තියෙනවා. නමුත් මේ රාවණ ප්‍රවාදයේ ගොඩනැගූ ඊනියා වාහකයින් මේ ස්ථානයේ නම මුල් කරගෙන ඒ තිබ්බ සියලුම සෙල්ලිපියයි අර්ථකථනය කරා. රාවණාට සම්බන්ධ කරගෙන ඇත්තටම එතන දුන්නේ මුලින් සෙල්ලිපි තියෙන නම් ටික හොයා ගන්නවා. පස්සේ ඒකල සම්බන්ධ කරලා කතාවක් හදනවා. ඊට පස්සේ ඒ කතාව තමයි මුලින්ම සමාජයට දෙන්නේ. ඊට පස්සේ කියනවා මෙන්න මේ අය ඔප්පු කරන්න පුළුවන් සෙල්ලිපි අපිට හම්බුලා තියෙනවා කියලා. මේක තමයි මේ අයගේ සැලසුම. එතකොට මේ ආකාරයෙන් මේගොල්ලෝ විශ්වගිරිය වෛශ්‍රවණගේ වාසභූමි කලාපය වශයෙන් ප්‍රවාදයක් නිර්මාණය කළා. නමුත් මේ ක්ෂේත්‍රෙම මුණගැහුණු සෙල්ලිපි ලිඛිතව පැහැදිලිව පෙන්නුම් කරනවා මේ ක්ෂේත්‍රය විශ්වගිරිය නෙවෙයි පැරණි ඉසිරමණ විහාරය කියලා. ඒ කියන්නේ නියම ඉසිරමණ විහාරය කියලා. එතකොට ස්ථාන නාමය මේ විදිහට අනාවරණය වෙනකොට අර ඉනියා ප්‍රවාදකරුවන්ගේ තර්කණයත් මුළුමනින්ම බෙදෙනවා. දැන් මේ නාගදීප ප්‍රවාදයේ එක හොඳ උදාහරණයක්. මෑත කාලේ ඔබ YouTube පරිහරණය කළා නම් දන්නවා ඇති. මේ නාගදීපය කියලා කියන්නේ අපි කියන නාගදීපය නෙවෙයි මහියංගනේ සමීපයේ තියෙන නාගදීපයක් කියලා මතවාදයක් ජනප්‍රිය කරමින් ඉන්නවා. එතකොට මේ මතවාදයේ ජනප්‍රිය කරන්නේ කොමුණ සාධන පදනම් කරලාද? මේ අඩුවන්නේ අටුවාවක් කියලා නෑ. ඉතා පැහැදිලිව ජාතකත් කතාවේ වලාහස ජාතකයේ විස්තර කරනකොට කියනවා අත්තනේ වසනක්තානේ බින්නනාවේ මනුස්සේ අලබක්තියෝපන පරතෝ කල්යාණින් වරතෝ නාම නාගදීපංති එවං සමුද්ද තීරය යන විචරන්දේ කියලා. අර වලාහස ජාතකයේ ඉති අර යක්ෂණී සක්මන් කරමින් හිටියා. කොහොද සක්මන් කරමින් හිටියේ? සක්මන් කරමින් හිටියේ කල්‍යාණ ඕරතෝ නාම නාග නාගදීපන්ති. කල්‍යාණේ ඉඳලා කැලණියේ ඉඳලා නාගදීපේ දක්වා වන සමුද්‍ර තීරේ. එතකොට මේ සමුද්‍ර තීරේ කියන්නේ මොකද්ද? අපි දන්නවා කැලණියේ තියෙන ලංකාවේ බටහිර කලාපය. බටහිරේ ඉඳලා උපුල් දක්වා වන වයඹදික වෙරළ කලාපය මේකක් කියේ සක්මන් කරමින් ඉන්නේ කියලා කියන්නේ. අපි කැලණියේ ඉඳලා මහියංගනේට ඉඩක් ගහුවොත් සක්මන් කරන්න කොහෙද මොහොත වෙලක් තියෙන්නේ? ඉතින් මෙන්න මේ වගේ බොහොම මූලාශ්‍රකට දත්ත ගැන නිසි අවබෝධයක් නැතුව නමුත් Taman මේවා හොඳින් දන්නා වගේ ඇතම් ප්‍රකට පුද්ගලයන් පවා සමාජ ජාලවල අදහස් පළ කරමින් ඉන්නවා. ඒ නිසා මේ ප්‍රතිරූප වලට යට වෙලා බොහෝ පිරිසක් මේවැ ගොදුරු බවට පත් වෙනවා. ප්‍රමාණවත් දත්ත තියෙනවා නේද?
පිළිගත හැකි දත්ත තියෙනවා නම් අභිලේඛන සාධක තියෙනවා නම් කාට බයද මේ ස්ථානවල අනන්‍යතාවය නැති කරන්න බැරි මීට කලින් ජේතවනි සහ අභිලේඛේ නාමකරණය පටලැවිලි තිබිච්ච අවස්ථාවක මහාචාර්ය පරණවිතාන එක නෙවෙයිද එතුමා කිව්වා ඔබට යමක් නිවැරදි කියන්නේ තරම් ප්‍රමාණවත් කරුණු තියෙනවා නම් බහුජන සාධුකාරය නොලැබේ කියන බේරින් එය නොකියා සිටිතු නොවේ කියලා අවාසනාවට මම බොහොම පැහැදිලිව වෙනවා සතුටින් මෙතන ජනරාල්තුමා හිටියා නම් මම බොහොම පැහැදිලිව දෙනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බරපතල විදියට මේ වගකීම් පෙරාලා දෙනවා ඊළඟ එක අපේ ස්වාමීන් වහන්සේලා අතරත් සමහර ස්වාමීන් වහන්සේලාට ප්‍රශ්නයක් තියෙනවා උන්වහන්සේලා අතර පාරම්පරණය පිළිබඳව අමායනයකින් ඉන්නවා මම මේක ගැන අගෞරවක් වෙනස නෙමෙයි සමහර පුරාවිද්‍යා ක්ෂේත්‍ර වලට වැරදි අර්ථකථන එකතුලා තියෙනවා උන්වහන්සේලා ඒක දැන් පිළිගන්න තියෙනවා උදාහරණයක් විදිහට කියනවා නම් තිස්සම ආරාම 1960 දශකයේදී අභිලේඛනයක් හම්බුණා කිරින්දේ ඒකේ පැහැදිලිව කියනවා තිස්සම ආරාම සෛත්‍ය හැදුවේ මෙයාක ගොළුම් දසපුල් යටිවම් දලදා වසා කියලා අපේ ගෞතම දසබන්දරින් වහන්සේගේ යටිවම් දලදා තැන්පත් කළා කියලා එතකොට දැන් වර්තමානයේ යටාල කියලා හඳුන්වන ස්තූපය සමීපයෙන් අභිලේඛනයක් හම්බුණා ඒ අභිලේඛනයේ තියෙන දලදා දාගේ වැඩ කරපු චත්‍ර පූජාවක් පිළිබඳ ඒ නම තියෙන අභිලේඛන දෙකක් හම්බුලා තියෙනවා යටාල කියන එක ස්තූපේ. එතන දල්දා දාගම වෙන්නේ දල්දා වහන්සේ නමක් තැන්පත් කළා කියලා. එතන දල්දා වහන්සේ නමක් තැන්පත් කළේ තිස්සමාරාම චෛත්‍යය කියලා අභිලේඛනේ පැහැදිලිව තියෙනවා. ඒ වගේම මේ යටාල කරපු කණේම ක්‍රිස්තු පූර්ව කාලේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 9 10 සියවස් වලට අයිති පුරාවිද්‍යා සාධක පැහැදිලිව හම්බුලා තියෙනවා. මේ කිසිම සාධකයක් ඔය කියන තිස්සමාරාම චෛත්‍යයෙන් හම්බුලා නැහැ. නමුත් අදට අපිට හැකියාවක් නැහැ මෙලක් ලැබිලා නැහැ. තිස්සමාරාම චෛත්‍ය කියලා කියන්නේ වර්තමාන තිස්සමාරාමයේ නෙවෙයි යටාල ස්තූපය කියලා කියන මතවාදය සමාජගත කරන්න හේතුව තමයි කාලයක් පුරා අර ස්තූපය ආශ්‍රිතව ගොඩනැගුණු සමාජ දේශපාලන බලය. ඉතින් මේ වගේ තත්ත්ව නිසා පුරාවිද්‍යා ස්ථානවල අනන්‍යතාව විකෘති වෙනවා. ඔහේ ඉන්නවද සමාජයක් විදියට? එහෙම නැත්නම් අපි එකතුලා මේක පරිස්සම් කරගන්න උත්සාහ කරනවා. ඒ පිළිබඳ තීරණය ඔබ සියලු දෙනාම සතුයි. ඔබ සියලු දෙනාම පුරාවිද්‍යාව නොකරනවා වෙන පුළුවන් නමුත් ඒ සියල්ල ඔබ සියලු දෙනාගේම උරුමයයි. ඒ නිසා අවසාන වශයෙන් මේ උරුම ස්ථානීය විකෘති කරන කණ්ඩායම් පිළිබඳ අවබෝධයෙන් ඉන්න ඕනේ. එයාගේ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් වෙන්න ඕනේ. උදෙක් මේවා පුනරුච්චාරණය කරමින් යන්නේ නැතුව වගකීම් සහගතව මේවා සමාජගත කරන්න ශාස්ත්‍රීය සාකච්ඡාවක් ඇති කරන්න මුල් වෙන්න ඕනේ. ඒ සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශ තියෙනවා, සංස්කෘතික අමාත්‍යාංශ තියෙනවා, බුද්ධ ශාසන අමාත්‍යාංශය කියලා එකක් තියෙනවා, ජාතික උරුමය පිළිබඳ අමාත්‍යාංශයක් තිබුණා. ඊට පස්සේ ඔයගේ විවිධ අමාත්‍යාංශ. ඉතින් මේවා ඉන්න නිලධාරීන් වහම මැදහත් වෙලා ප්‍රාමාණික විද්වතුන් කැඳවලා මේවා පිළිබඳ සාකච්ඡා කරලා නිවර්දී තොරතුරු සමාජගත කිරීම සඳහා වන ව්‍යාපෘතියක් වහම ආරම්භ කළ යුතු තිබෙනවා.